ඔබ ආදරණීය ජීවිතය ඇතක එකතුලයින් අපි අපේ අවසන් අඩහොරාවට ඔබ වරගෙන යන සෝදානම් වෙන්නේ. සමනින් ජීවිතයේ සුන්දරම සහ ලස්සනම කාලවකවානු ජීවිතවලට එනවට අපි හරිම කැමති නේද? අපි කැමැත්තෙන් ඒ දේවල් හරි ලස්සනට බාර ගන්නවා. එතකොට මංගල දිනය කියලා කියන්නේ ඒ විදිහට කැමැත්තෙන් ලස්සනට මාස ගානක් අවුරුදු ගානක් තිස්සේ දකින ලස්සන සුන්දර හිණයක්. එහෙනම් ඒකට යන අවස්ථාවේදී ඔබ දැනුවත් විය යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න තමයි සෝදානම් වෙන්නේ. හුඟක් වෙලාවට මංගල දිනේ දවස් මනමාලියට තියෙන වැඩ කටයුතුත් එක්ක එහෙම නැත්නම් එදා මංගල දිනේ වෙනුවෙන් කරපු වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසිලා එදා දවසට අපි සමහර වෙලාවට කියන ටිකක් වෙහෙසි පාට වෙලා ඔයා ටිකක් මහන්සි පාටයි මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල ටිකක් වැඩි වුණාද ඔන්න ඔහොම කියන අය ඕන තරම් ඉන්නවනේ. එහෙම අවස්ස අපිට ඕනෑ තරම් උදා වෙන අවස්සාවනුත් තියෙනවා. ඒ නිසා මේ කියන තැනදී මනමාලිය බොහොම ලස්සනට සුන්දරව ඒ තැන ඉන්න නම් කොයි විදිහටද මේක කලින් සෝදානම් වෙන්න ඕනේ, කලින් සැලසුම් කරනවා කියන එක. එහෙම නැත්නම් එදා දවස් තවත් කෙනෙකුට වෙඩින් ප්ලෑන් කෙනෙක් විදිහට බාර දෙනවා කියන එක කොච්චර වැදගත් වෙනවද? මෙන්න මේ වගේ කරුණු කිහිපයක් ගැන තමයි අද දවසේදී අපි ආදරණීය ජීවිතෙන් කතා කරන්න සූදානම් ඉන්නේ. මේකට ගැළපෙනම කෙනෙකුට අපි ආරාධනා කළ අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට එකතු වෙන්නට කියලා සිනමා ටෙලිනාට්‍ය වේශන රූපණ ශිල්පී දේශමාන්‍ය රූපලාවන්‍ය ආචාර්ය සමුද්‍ර සිතරුවන් වැලිවත්ත මහත්මයාට අපි ආරාධනා කළේ. අයිබෝවන්, සුබදැස්සනක්. හොඳයි. එතකොට මේ අර කලින් කිව්වා වගේ මෙදා දවසේ හුඟාක් අය එන අය මනමාලිගේ ලස්සන සුන්දරත්වය බලන්න තමයි කැමැත්තෙන් ඉන්නේ. ඒ අයගේ කටින්ම කියවෙනවා නම් ඔයා ටිකක් අද මහන්සි පාටයි වෙහෙසු පාටයි කියලා එතනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි එතනින්ම ප්‍රවේශයක් ගමුකෝ. මේ තැනට ඇයි මනමාලියක් මෙහෙම පත් වෙන්නේ කියන තැනින්ම අපි කතාව ආරම්භ කරමුකෝ. ඔව්, දැන් අපි සති දෙකක් තිස්සේ ඇත්තටම මේ වැඩසටහනදී අපි වෙඩින් ගැන කතා කරමු. වෙඩින් මාසේ අපි කියන්නේ දැන් මේ මාසේ මෙහෙම කතා කරේ ලබන අවුරුද්දේ එන මනමාලියන්ට හරි හොඳ ප්‍රවේශයක්. අනිවාර්යයෙන්. කියන්නේ දැන් කෙනෙක්ට කියන පයෝ අපරාධේ අපේ වෙඩින් එක මේ මාසේ තියෙන්නේ ඉතින් වැඩක් නැහැ මේ ගැන කතා කරලා කියලා. නෑ, ඉදිරියට එන මනමාලියන්ට අපි මේ කතා කරන්නේ මේ ලබන අවුරුද්දේ සැලසුමක් එක්ක යන මනමාලියන්ට තමයි ඇත්තටම අපි මේ කතා කරන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ඒ මාන්සි වෙන්නේ තමන්ගේ මූණ දැන් බියුටිෂියනෙක් වශයෙන් මගේ ළඟට ආම මම්ම ආලා තිනෝ. මොකද නංගි ඔයාගේ මූණ නිකන් කළු වෙලා මේ කරපු ෆේෂල් එකේ උනත් ඉෆෙක්ට් එක නැහැ. ඒක මොකද වැඩිකමට ලේ ඇඟේ තියෙන ලේක ප්‍රෙෂර් වෙලා. අපි කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ වගේ ප්‍රෙෂර් එක මොකද තමන්ගේ ජීවිතයේ වටිනාම දවස, ලස්සනම දවස. ඒ වගේම තමන් මාස ගාන කවුරුදු ගාන මේ සීනේ සැබෑ වෙන දවස. මේකට තමන් විසින් තමන් මාන්සි වෙලා මේ වැඩේ කරලා තමයි මේ මාන්සිලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ හැම වෙලාවම මම කියන්නේ තමන්ගේ විවාහ මංගල උත්සවයට තමන් ලකලැස්ත වෙනවා නම් තමන් වෙඩින් එකට අඩුම වශයෙන් මාසයක් තියෙද්දී තමන්ගේ පවුලේ නොවන මම පවුලේ නොවන කියලා මම ඊට කලින් සතියකටත් කිව්වා. ඒක ඇත්තටම මට ඒක මැසේජ් එකකින් එවලා තිබුණා. ඇයිවා මේ පවුලේ නොවන කෙනෙක් කියලා කියන්නේ කියලා මම ඒකට උත්තරයක් කියන්න මට අහන්නේ ප්‍රශ්නයක් කද අනිවාර්යයෙන්. ඔව්, පවුලේ නොවන තමන්ගේ හොඳම යාළුවත් නොවන උනත් කමක් නැහැ. හැබැයි පොඩ්ඩක් කලමනාකරණය කරන්න පුළුවන් කෙනෙක්ට මේ වැඩේ බාර දෙන්න. හොඳම යාළුවෝ උනත් කමක් නැහැ බාර දුන්නත්. ඒත් කලමනාකරණය කියන එක මේක මොකද කලමනාකරණය කියන්නේ? බියුටිෂියන්ව කෝඩිනේට් වෙන්න ඕනේ, කැමරමන්ව කෝඩිනේට් වෙන්න ඕනේ, මගුල් පෝරේ චාරිත්‍ර කරන එක කෙනා කෝඩින හොටෙල් එක කෝඩිනේට් වෙන්න ඕනේ. ඊළඟට අපි අෂ්ටක කියන අය, අර ජයමංගල ගීත කියන අය, ඒ කියවන හැම දෙයක්ම එකක් නැහැ. එකට කෝඩිනේටර් කෝඩිනේෂන් කෙනෙක් අපි කෝඩිනේටර් කෙනෙක් අපි ගන්න, වෙඩින් ප්ලෑනර් කෙනෙක් ගන්න, සල්ලි නැති කෙනෙක්ටයි මම මේ කතා කරන්නේ. හැබැයි කීයක් හරි වැඩිපුර වීදම් කරලා කෝඩිනේෂන් කෙනෙක් හෝ ප්ලෑනර් කෙනෙක් අපි ගන්නවා නම් ඇත්තට මේ වැඩේ ගොඩක් ලස්සනයි. තමන්ගේ මාන්සි නැහැ, තමන් හැමදේට. එතකොට අපිට උනත් කෝල් කරන්නේ, අපි උනත් කතා කරන්නේ කෝඩිනේටර්. ඒක කෝඩිනේටර් තමයි අපෝ හැමතිස්සෙම කෝඩිනේටර්. අපිට මනමාලිට
මූනට ඒවෙලා ප්‍රශර් කරන්න බැරි දේවල් අපි කෝඩි නේට තමයි අපිත් පෙශර් කරන්න යාව මෙන්න මේ විදිට කරන්න මේක කරන්න එතකොට අපට ඇතර කියනවන්න මනමාලිව ප්‍රශ කරන්න දෙයක් නෑ අපට අපට ප්‍රශය කරනවන අපේ පැත්තිනොත් අපට පෙශය කරන දෙවල්ලට අපි කෝඩිනයට තමයි ප්‍රශර කරන්න ඉති ඒම අපි ඒක පැත්තර දල් මං කියන්නේ එහම කෙනෙක් තියාගෙන මේ වැඩේ එයාට පවරන් ලිස්ට එකක් ගාන් මං ඇවෙලාම කිනෝ ජය මංගල ගාත කියන කට්ටිය පෝරුවි කරන්න බියුටේෂන් පොටෝග්‍රෆ මේ කොහිද ලොකේෂන් එක ඉතාමත් වැඩගත් පොටෝ ලොකේෂන් එකට යන තැන ඉතා වාහනේ දැන් මනමාලි ඔක්කොම අන්දල ඉවරයි වාහනේ නැත්නම් හරි වෙලාවට ආව නැත්නම් එතනත් වෙලාව පරක් වෙනවා මොකද මේක වෙලාවක් එක්ක යන වැඩක් ඉතින් හැම වෙලාවම මම කියන්නේ තමන්ගේ කාලය මුදල ඒ වගේම හැමදේම කළමනාකරණය කරන්න තමන්ගේ වැඩේ කල් තියා ප්ලෑන් කරගන්න කෝඩිනේට් කෙනෙක් හෝ තමන්ට හිතවත් කෙනෙක්ව මේ වැඩේට සම්බන්ධ කරගන්නවා නම් ගොඩක් හොඳයි. මම අර ප්‍රශ්නේ මම මේ ප්‍රශ්නේ අහන්නම හිතුවේ ඒක තමයි. දැන් මොකද මේ අර පවුලේ නොවන කෙනෙක් කියන කොටස ඇතුළේ කතා කරනවා. ඒක ගොඩක් තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපි ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර විට ඒක මම අත්දැකීමෙන් කියන්නේ තමන්ගේ පවුලේ නොවන කෙනෙක් කියන දැන් කියන්නේ පවුල කෙනෙක් ගත්තකෙමුකෝ සමහර කලට එයාත් මේ වෙඩින් එකට සහභාගි වෙන කෙනෙක්. එයාට ඇඳ ගන්න තියෙනවා ඊළඟට එයාටත් මේ වෙඩින් එකට ලස්සනට ඉන්න ඕනේ. ඊළඟට එයාත් සැලොන් ගාන යනවා. නැත්තම් අපි එයා කොණ්ඩෙන් අපි අද කාර්යයක් උප කියන්නේ කොල්ලෙක්ව මේ වැඩේට ගත්තත් තමන්ගේ පවුලේ එයාත් කොණ්ඩ හදන්න සැලොන් වලට යනවා. එතකොට එයා සැලොන් එකේ පැයක් එකමාරක් ඉන්න අතරතුර ඒ මනමාලිගේ වැඩගත්ම වැඩ ටික කියන්නේ එතන මේ පුළා. ඒ ටික අතපසු වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ පවුලේ කට්ටිය ගන්න එපා කියන්නේ එක පැත්තකින් ඒක දෙවෙනි එක පවුලේ කට්ටිය ගන්න එපා කියලා කියන්නේ සමහර විටදී පොඩි තීරසියාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒක මම ස්වභාව ධර්මයෙන් මම දන්න දෙයක් ඒක. සමහරගේ පවුලේ කට්ටිය ඔයා ජයනි මම අවුරුදු 25ක් මනමාලියෝ 14 මම පවුලේ කියලා කිසිම කෙනෙක්ගේ වෙඩින් එකක් කරලා නැහැ. අද වෙනකම්. කරලා නැති වෙන එකක් අඳ නෙමෙයි. මම කරන්නේ ඒක කරලා හොඳක් දකින්න ටිකක් අමාරුයි. ඇත්තර වශයෙන්ම කියනවා නම් මට බාර දුන්නත් මම සමහර කලාට ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ තියෙන හොඳම සාරිය දාලා ලෝකේ තියෙන හොඳම මල් බොකිය දීලා මම හිතුවා. තව ටිකක් මෙහෙම කරන්න තිබ්බනේ කියනයි. අනිවාර්යෙන් කියනවා ඒක. ඉතින් මම ඒ කියන කම්ප්ලේන් එක මට අද වෙනකම් මනමාලු 14000කට වඩා මං අඳලා තිනා. එඳ මට කවදාවත් ඇවිල්ලා නැහැ ඒ වගේ කම්ප්ලේන් එකක් පිටින්. තමන්ගේ මිනිසුන්ගෙන් එනවා අනිවාර්යෙන් කියන නිසා මම ඇත්තටම කියනවනේ මගේ අයියගේ වෙඩින් එකවත් මං කරලා නැහැ. විශ්වාස කරන්නකෝ. මගේ අයියගේ මනමාලුවත් මං අඳලා නැහැ. ඉතින් ඒ වගේ තමයි මං ඒකයි කියන්නේ පවුල කෙනෙක්ට නොවන පිට කෙනෙක්ට දීලා ඔයාගේ ඔළුව නිදහස් කරගන්න. ඒකෝ තමයි ඔයාගේ දවස ලස්සන දවසේ ලස්සන කරගන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ එදා දවසේ වැඩ කටයුතු ගැන කතා කරන්න කලින් මට හිතුණු දෙයක් තමයි සමනේ මේ අපි වෙඩින් එකක් ලං වෙනකොට දින එකතු කරගන්නකොට මාස 6කට හරි මාස 3කට හරි කලින් ඔය කියන මේ රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය වෙන්න පුළුවන්, ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය ඔන වගේ විවිධ අයව අපි කලින් බුක් කරනවා කියලා අපි සමනේ කියනවා ඒ යාළුවව ඉඩ වෙන් කරනවා කියලා. එතකොට මෙන්න මේක සම්බන්ධව තමයි පොඩ්ඩක් කතා කරමුක කොහොමද කොච්චර කාලයකට කලින් මේව වෙන්න ඕනේ සැලසුම කොහොමද මේ වැඩසටහනත් මම කලින් කෝ ඒක ඇත්තටම තව ටිකක් මට එකතු කරන්න සමහර අය ආලා තිනු එහෙම නෙමෙයි අපිට නැකත් වෙනවා අනුව කියලා කියන එක නෑ තමන්ගේ තමන් මොන දේ කරත් තමන්ගේ අතේ මුදලත් එක තමයි මේ වැඩේ යන්නේ මේ අපි කියන්නේ එතකොට තමන්ගේ මුදල් ලකලෑස්ති කරගන්න පුළුවන් තමන් මේක කල් තියා අවුරුද්දකට කලින් ප්ලෑන් කරන තරමට තමයි මම කියන්නේ වෙඩින් එකක් මුදල් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ මේ රටේ දැන් ප්‍රශ්නත් එක මුදල් ප්‍රශ්න ඇති වෙනවනේ අද තියෙන මුදල් නිමේ හෙට තියෙන හැමදේම ගණන් ගන්න. ඉතින් Tamante එක ප්ලෑන් කරගන්න පුළුවන් මේක අවුරුද්දකට කලින් මාස අඩුම ගානේ මං කියන්නේ මාස 8කටවත් කලින් මේක සංවිධානය වෙන්න ඕනේ කියලා. එතකොට තමයි Tamange මුදල් ප්‍රශ්න තියෙනවා නම් බැංකු ලෝන් එකක් දාන්න පුළුවන්. බැංකු ලෝන් එකක් වත් මාසෙන් දෙකකින් සතෙන් දෙකකින් පාස්සෙන් නෑ මාස 3ක් 4ක් යනවා සමහර මගේ මටම වෙලා තිනවා අයියේ දැපු ලෝන් එක තාම පාස්සුන්නේ නෑ පාස්සෙනකන් ඉන්නේ එතකන් ඒ ළමයා සාරිය ගන්නේ නෑ එතකන් බියුටිෂන්ට ඉතුරු බැලන්ස් එක ගෙවන්නේ නෑ එතකන් කැමරමන්ලාට ඇඩ්වාන්ස් බඳින්නේ නෑ එතකොට සමහර විටදී අපි ඩිෆෙන්ඩ් වෙන්නෙත් නංගේ ඒගොල්ලන්ගේ ලැබෙන සල්ලි වලින් තමයි ඒ කියන්නේ යාලා දෙන අපි මුදලක් ගැන කතා කරලා තියෙන මේ මුදලත් එක තමයි ඒක අන්තිම මොහොතේ වෙනකන්වත් අපිට ලැබෙන්නේ නැතුණාම අපිට ඒගොල්ලන්ගේ එකට ඉන්වෙස්ට්මන්ට් කරන්න බෑ. ඔව් සමහර ලවට තවත් කෙනෙක්ගේ අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ. ඔව්. එහෙනම් ඉතින් ඒ නිසා අපි ඉන්වෙස්ට්මන්ට් එක සමහර කලාට අපි ඒගොල්ලන්ගේ ෆුල් පැකේජ් එකක් කරන් තිනවා නම් මගේ පැත්තෙන් මම කතා කරන්නේ මල් බොකිය, ජුවලරි, සාරි මේ හැම එකටම අපි ගෙවන්නේ ඒගොල්ලන්ගෙන් ගන්න සල්ලි වලින්. අපි ඒගොල්ලන්ට ගෙවන්නේ. එතකොට
අපි සාරිය ගන්න කෙනා ජුවලරි සෙට් එක ගන්න කෙනා කියන්නේ නැහනේ ඔයාගේ මනමාලි ලෝන් එක පාස්සනකන් ඉන්නවයි කියලා. අන්න ඒක කියන්නේ කල් වේලාව ඇතුව. මොකද මේ මේ වැඩසටහන බලපු ගොඩක් කට්ටිය මට මැසේජ් වල තියෙන අයියෝ ආ අවුරුද්දට කලින් කියන කියලා. මෙන්න මේක තමයි උත්තරේ. තමන්ට මුදල් ගොඩක් කට්ටිය තමන්ගේ ෆික්ස් එක ලෝන් කරනවා නැත්නම් තමන් ආයතනිකින් ලෝන් එකක් දානවා බැංකුවකින් ලෝන් එක මේ ලෝන් පාස් වෙනකන් අන්තිම මොහොත වෙනකන් සල්ලි අන්තිම මොහොත වෙනකන් මං කියන්නේ වෙඩින් එක දවස් 3 වෙනකන් සාරි හදපු නැති මනමාලියෝ ඉන්නවා මගේ ළඟට ඇවිල්ලා මොකට සල්ලි නෑ අර අපේ තියෙන එක්ස්පීරියන්ස් එකට අපි ස්ටෑන්ඩ් බයි සාරි හදාගෙන ඉන්නවා මෙයා සල්ලි දුන්නොත් අපි ගන්නවා කියලා එහෙම නිමි සමහර සාරි ඩිසයින් කරන අයට ඇඩ්වාන්ස් එකක් අපි දෙන්න ඕනේ 150ක්වත් දෙන්න ඕනේ. ඉතින් එහෙම කරාම තමයි ඒගොල්ලෝ කියන්නේ අපේ අත්වලින් ඒව දේවල් ගෙවන්න ගිහිල්ලා අපිත් අමාරු වෙන අවස්ථානේ මේක. සමහර කලාට ඒ ආයේ සාරි පා කිව්වා. ඉතින් ඒ නිසා තමයි අපි එයාලගේ මුදල් වලින් මේ වැඩේ යන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවම කියන්නේ කල් වේලාවට අවුරුද්දකට කලින් මේ වැඩේ ප්ලෑන් කරන තරමට ඔබගේ කාලය, වේලාව, කාලය, ඒ වගේ මුදල් මේ හැම එකක්ම කල්පනාකරන්නේ කරා. හොඳයි එතකොට මට අහන්න හිතුණු සවදයක් තමයි සමනේ මේ රූපලාවන්‍ය ශිල්පියෙක් හරි ශිල්පිනියක් හරි තෝරගන්නවා කියන කොටසට එනකොට මේ ඒ කෙනාව තෝරාගන්න එක ගැනත් අපි ගොඩාක් හිතන තැන් තියෙනවා සමහර විට ලස්සන මනමාලියක් දැක්කට පස්සේ ආ මගේ දවසක් මෙහෙම වෙයි කියන අපේක්ෂාව මතනේ අපි හුඟක් වෙලාවට තවත් කෙනෙක්ව තෝරගන්නේ ඒ තෝරා ගැනීම කොහොමද අපි කරන්න ඕනි කියන කොටස අතර මොකද වසර ගණනාවක අත්දැකීම් නිසා මම ඔබගෙන් අහන්න හිතුනේ ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් ජයනි ඒක තමයි අපේ වෘත්තිය තුළ තියෙන එක. මං කියන්නේ රූපලාවන්‍ය ශිල්පියෙ තෝරගන්නකොට එයාටගේ එක්ස්පීරියන්ස් එක බලන්න. එතකොට එයා මනමාලියන් කොපමණ සංඛ්‍යාවක් හැඩගන්වල තියෙනවද? ඒක වෙන්න පුළුවන්. දැන් ඔයා බලාපොරොත්තු වෙන මනමාලි මගේ ළඟ ඉන්න වෙන්න පුළුවන්. මගේ ළඟ නැත්තම් ඔයා මට කවදාවත් මනමාලි දෙන්නේ නැහැ. ඒකයි අපි වුණත් එක එක විදිහට මනමාලිව අන්ද අන්ද එක එක ක්‍රමවලට අපි Facebook වල අපේ page වල අපි ළඟ තියාගන්න ප්‍රධාන හේතුව තමයි ඔයාගේ ඔළුවේ තියෙන මනමාලි මගේ ළඟ හිටියොත් විතරයි ඔයා මට මනමාලිව දෙන්නේ. ඒක තමයි සත්‍යම කතාව. අපි ළඟ එක එක ආට් තියෙනවා. මගේ ළඟ වෙනම ආට් එකක් තියෙනවා. මගේ මේකප් එක, මගේ මං අන්දන මනමාලි ආට්. මගේ මනමාලිට කැමති වෙන කෙනෙක් තමයි මට ඇවිල්ලා සල්ලි ගෙවන්නේ. අනිවාර්යයෙන්. ඒක අපේ මුදල බලන්නේ. අපි ගෙවන අපේ තියෙන මොකද්ද කියන එක බලන්නේ. අපෙන් බලන්නේ ඒ තමන් බලාපොරොත්තු මනමාලි මගේ ළඟ ඉන්නවද කියන්නේ මං කියන්නේ මීට කලින් අඳලා තියෙන මනමාලි. ඉතින් තමන් බලන්න ඕනේ තමයි ඒ මනමාලි දැන් මගේ ළඟට මං උදාහරණයක් කියනවාට සමහර බ්‍රයිට්ලාගේ අම්මලා අපි ළඟ ඇවිල්ලා කියලා තිනෝ අපේ චූටි දුව NVK කෝස් එකක් කරා එයාගේ එක ඉවරයි එයා තමයි අඳන්නේ. ජීවිතේ කරගන්න ලොකුම හානිය තමයි ඒ දරුවට කරන්නේ. මොකද මං කියන්නේ NVQ level 4 කරපු ළමයි ඉන්නවා අපි අතර. ඒ ළමයි උනත් දන්නවා Tamanට හිතේ ශක්තියක් ඇති මේ මනමාලිය අඳ ගන්න පුළුවන් කියන එක. ඒ උනාට කෙනෙක්ගේ ජීවිතයේ තියෙන හොඳම ලස්සන දවස මගේ අතින් එදා කැත වුණොත් ඒක මුළු ජීවිතේම බලපාන මේ මිනිස්සුන්ට. ඉතින් ඒ අඳකම කියන්නේ level 4 කෝස් එක අද කරලා හෙට මනමාලිය අඳන්න යන්න එපා. තව සැලෝන් එකකට තව තැනක ගියා තමන් අවුරුද්දක් දෙකක් එක්ස්පීරියන්ස් ගන්න තමන් අන්ද ඒ කරන බියුටිෂන් මොනවද කරන්න කියන එක හොඳට බලන්න බලපො එහෙම නැතුව කවදාත් ඒ කියන දෙයකට මනමාලිය අඳන්න ඩෝන් ගලෙන් පා මොකද අපිත් අදටත් අපිත් එක එක අත්දැකීම් ගන්න මනමාලියන්ගේ මනමාලියන්ගෙන් ගන්න අපි අත්දැකීම් එතකොට අපි අවුරුදු 25ක් තිස්සේ මනමාලිය 14000 අඳපු මම තාමත් එක්ස්පීරියන්ස් ගන්නවා නම් ඔයා හිතන්න මගේ එතකොට මේ ඊයේ පෙදේ ඉන්වීකියු ලෙවල් 4 ගා කරපු එක්කිනේට වෙඩින් එක බාර දෙනවා කියන කොච්චර දෙයක්ද අනිවාර්යයෙන් කොච්චර හිතන්න ඕනද කියලා. ඉතින් ඒක තමයි කියන්නේ එහෙම නිමි තමන් රූපලාවන ශිල්පියා කවුද? එයා මොනවද කරලා තින්නේ? ශේෂ්ත්‍රේ මොනවද කරලා තින්නේ? එතකොට එයාගේ මේකප් ක්‍රම මොනවද? එයාගේ මොනවද ඉෆෙක්ට් වර්ග? එයා කරන්නේ අන්න ඒව තමයි බියුටිෂන් කෙනෙක්ව තෝරා ගැනීමේදී බලාපොරොත්තු වෙන්න ඕනේ. තෝරා ගැනීම වගේම තමයි තෝරගත්තට පස්සේ මේ අපි අපේ හිතේ ඇඳිච්ච රූප තියෙනවනේ. දැන් එතකොට මෙන්න මේ වගේ මනමාලියක් මට වෙන්න තිබුණා නම් හොඳයි කියන කාරණේ. එතකොට මේ ඒක අරගෙන යන අපි රූපලාවන ශිල්පියා ගාවට ශිල්පිනිය ගාවට ගිහින් කියන මෙන්න මේ වගේ මට ඕනේ. මෙන්න මේ වගේ දවසක් ඕනේ. ඒක කෙනෙක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද ඔය දේවල් ටික පොඩ්ඩක් සමබර කරගන්න කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මම මීට සති දෙකකට කලින් ගොඩ ප්‍රෝග්‍රෑම් එකක බියුටිෂන් කෙනෙක් කියන්නේ සමබර සහ ස්වාධීන පුද්ගලයෙක්. හැබැයි බැලන්ස් කරන කෙනෙක්. හැම දෙයකින් බැලන්ස් කරන කෙනෙක්.
මම කරන මගේ තියෙන එකම ඉෆෙක්ට් එක තමයි දැන් ඔයා එනවා මගේ ළඟට මන මාලි මට ඕනේ අයියේ මෙන්න මේකයි කියලා ෆොටෝ එකක් අපෙන්න. සමහර කලාට ඒක ඔයාට මැච් වෙන්න පුළුවන්. මැච් නොවෙන්න පුළුවන්. හැබැයි මම ඔයාගේ මන මාලිය මුලින්ම අන්දලා පෙන්නන. එතකොට ඔයාගේ සැටිස් මේ මේකප් එකත් නොකර හරි මේකප් එකක් ලයිට්ව කරලා හරි මම කරලා පෙන්නන ඔයාගේ මන මාලිය. ඒක මට පාඩ නොවෙන විදිහ තමයි මම මේ වැඩේ කරන්නේ. මෙන්න ඔයාගේ හෙයාර් ස්ටයිල් එක මෙන්න ඔයාගේ මන මාලිය. එතකොට ඒකම යාට තේරෙනවා ඕනේ දේක පොඩ්ඩක් බෝඩි වැඩි මට නෙච්ච හරි නෑ මට අයිය කරන එක. එතකොට මගේ ඉෆෙක්ට් එක මට දැම්මම යාට ඒක අවසානේ කොහේ ගියත් මං කරන එක තමයි අවසානේදී. ඒ කියන්නේ බලහත්කාරයෙන් කරන වැඩ නෙමෙයි. එයාගේ මනමාලි ඉස්සරම අඳලා පෙන්නනවා. පෙන්නුවට පස්සේ සමහර කල සමහර මනමාලිව අරන් එනවා. ඇත්තටම කියනවනේ සමහර මනමාලිව අරන් එනවා. එයාගේ බජට් එකටත් වඩා ඕවගී එකක්. ඒ වගේ එකක් කරන්න ඉතින් මේ වගේ ලොකු බජට් එකක් ඕනේ. ඒ කියන්නේ ඒ වගේ සාරියක් වෙන්න ඕනේ. ඒ වගේ මල් බොකි වෙන්න ඕනේ. ඒ වගේ චුවරලි වෙන්න ඕනේ. ඉතින් ඒ වනේ ප්‍රශ්න තියෙනවා. තේරුම් කරලා දෙනවා ඉතින් මෙන්න ඔයාට ඕක ඕන නම් මෙන්න මේ වගේ බජට් එකකට යන්න ඕනේ. ඔව් දැන් ඔය බජට් එක ගැන කතා කරපින්ද මට අහන්න හිතුන දෙයක් තමයි සමනින් අර අපි කියන රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ගන්න මුදල් ප්‍රමාණය ගැන ටිකක් වැඩිපුර අපි කතා බහ කරනවා. එතකොට සමහර වාන දෙයක් තමයි මේ මෙහෙම මෙච්චර ගාණක් ඇයි කියන කොටස අපි අපේ මහන දෙකුත් තමයි අපි සමහරවිට ඒකෙනත් එකත් කතා කරන්නේ. මෙන්න මේ කොටසට මොකද්ද ඔබට කියන්න තියෙන්නේ දැන් වසර ගානක පළපුරුද්දකුත් එක්ක? මේ වැඩසටහන් තුන්වෙනි වැඩසටහනේ වාහ ඔයා තමයි ජයනි මගේ හරිම ප්‍රශ්න ඇහුවේ. ඕකට උත්තරේ මට අනිවාර්යෙන් දෙන්නම ඕනේ. දැන් මේකයි ජයනි වෙලා තියෙන්නේ. දැන් හැමෝම අපි ළඟට ඇවිල්ලා කියනවා ඔය පොඩ්ඩක් මෝණේ අතුල්ලලා පොඩ්ඩක් කොණ්ඩ මොස්ට්‍රයක් දාලා ගියානකොට ඇයි ඔගොල්ලෝ මේ ලක්ෂ ගානක් ගන්න කියන එක? ඒක හැබැයි එක එක බියුටිෂියන් ලගෙත් එක එක ඇතිකඩ තියෙනවා. දැන් මම කියන්නේ දැන් මම ගන්න ගාණයි ඔයා ගන්නවා වෙන්න පුළුවන් ලක්ෂ 10ක්. ඒ ඔයාගේ පැත්තෙන්. ඒක වැරද්දක් කියන්න බෑ. කාටවත් වැරදි කියන්න බෑ. මොකද ඒකේ මම අපිට වැය වෙන මුදල් තියෙනවා. අපි දැන් අපි අවුරුදු 25ක් තිස්සේ මේ ශාස්ත්‍රයේ ඉන්නකොට අපේ තියෙන අප්ඩේට් එකක් තියෙනවානේ. අපි මුල් කාලේ භාවිතා කරපු ෆවුන්ඩේෂන් වර්ගයවත් ඒව නිමි දැන් මම පාවිච්චි කරනවා. දැන් තව අවුරුදු 5ක් වෙනකොට මම දැන් පාවිච්චි කරන ඒව නිමි ආයෙනි මම ඒ කාලේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් අපි දැන් ඇත්තටම කියනවනම් මම උනත් පාවිච්චි කරන්නේ ලංකාවෙන් නිමි මමත් මිලදී ගන්න. මමත් එක එක රටවල් වලින් ගිහිල්ලා බ්‍රයිට් ලට. කියන්නේ දැන් මම කියන්නේ බ්‍රයිට්ස් ලගෙන මම කතා කරන්නේ. එතකොට අපිට නෝමල් ඩ්‍රෙසින් එකක් අපි රුපියල් 5000කට 6000කට කරන්න පුළුවන්. ඒත් මනමාලියට ඒකින මේකප් එක හරියන්නේ නැහැ. මොකද උදේ පාන්දර 2ට 3ට මේ මනමාලිය එන්නේ. හවස 3යි 4යි එළියට බැස් වහිනකොටවත් මේ මේකප් එකේ කිසිම වෙනසක් වෙන්න බෑ. එහෙම වෙනව නම් ඒ රූපලාවන්‍ය අසාර්ථක රූපලාවන්‍ය ශිල්පියෙක් සහ අසාර්ථක මේකප් එකක්. ලක්ෂයක් හරි ලක්ෂ 5ක් හරි 10ක් හරි දීලා උදේ කරනකොට ෆොටෝ ෂූට් එකේ තියෙනකොට ලස්සන්ට ඉන්නත් මම වෙඩින් එකේ වෙලාවේ මිනිස් වෙනකොට මේකප් එක නැති වෙන්නත් ඉතින් ඒක අසාර්ථක රූපලාවන ශිලා අසාර්ථක මේකප් එක. ඒක ඉතින් ඕනම මොඩෙල්ට තේරෙන්න ඕනේ. ඉතින් එහෙම නොවෙන්න එතකොට මේ මේකප් එක ෆික්ස් වෙලා මුළු දවසම තියෙන්න මොනවාරි ඉෆෙක්ට් එකක් තියෙන්න බෑ. එතකොට බ්‍රෑන්ඩ් එකනේ. එතකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හොඳ තැනක හොඳ සාරියක් ඇඳන් එල මෙතන වාඩි ගත්තම ඒක ඕනම ටීවී එකේ බලන ඕන කෙනෙක් දෙනවා ඔය බ්‍රෑන්ඩඩ් සාරියක්. එතකොට ඒකේ මිලත් ඒ වගේ අන්න ඒ වගේ තමයි අපි කරන මේකප් වල. දැන් මම කරන එයා බ්‍රෂ් මේකප් එක පොඩි ටියුබ් එකයි. මෙන්න මෙච්චර පොඩි ටියුබ් එකක් 30යි 40යි බින්දු 10යි 12යි ඕකට ඕනයි කියලා කිව්වට ඒකට ටිනර් අවශ්‍යයි. ඊළඟට ඒ බෝතලේ වෙනම රුපියල් 19000ක් විතර වෙනවා. එතකොට ඒ ඔක්කොම එකතු කරලා තමයි අපි එයා බ්‍රෂ් මේකප් එක කියලා කරන්නේ. එතකොට ඒව කරනකොට ඒකට යන කොස්ට් එක අපි මනමාලියෙක්ගෙන් ලැබෙන ගාණෙන් තමයි ගන්නෙ. පෞගේ කාලේ දැන් තමයි රුපියල් 5000ට අඩු වුනේ. පෞගේ කාලේ හෙයාර් ස්ප්‍රේ එක තිබ්බේ 12800යි. දැන් 5500ට අඩු වෙලා තිනවා. එතකොට අපි 12000 ගානේ කාලේ තිබ්බත් අපි පරණ බජට් එකට කරපු මනමාලිය ඉන්නවා. එතකොට අපිට එහෙම කරන්න බජට් එකක් හැදෙන්නේ ඒ රූපලාවන්‍ය ශිල්පියාගේ ක්වොලිටිය සහ ඒගොල්ලන් කරන බ්‍රෑන්ඩ් එක අනුව.
හොඳයි. ඉතින් ඒ නිසා මේ එදා දවස සුන්දර කරලා දෙන්න, ලස්සන කරලා දෙන්න, වැදගත් වෙන කතා බහක් අද දවසේදී අපිට ඔබට එකතු කරන්න පුළුවන්කමක් ලැබෙන කියලා විශ්වාස කරනවා. තවත් තොරතුරු දැන කියාගෙන ඔබ දෙසක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දුරකථන අංකය සඳහන් කරන්න 0771 8727 877, 0771 8727 877 කියන දුරකථන අංකයට කතා කරලා වැඩිදුර තොරතුරු දැන කියාගන්න පුළුවන්කමක් තියෙනවා. අද මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ සිනමා ටෙලි නාට්‍ය වේශ නිරූපණ ශිල්පී දේශමාන්‍ය රූපලාවන්‍ය ආචාර්ය සමුත්‍ර සිතරුවන් වැලිවත් මහත්මා. නැවත දවසක මුණ ගැහෙමු මේ වගේ වැදගත් මාතෘකාවකින් කතා කරන්න. බොහොම ස්තුතියි අයිබෝවන්. අයිබෝවන් ජයනි. හොඳයි, අපි සූදානම් වෙන්නේ ආදරණීය ජීවිත නද දවසට ඔබෙන් සමුවරගෙන යන්න. හෙට දවසේ ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුව තියාගෙන අපි සමුවරගෙන යන්නේ සියත ටීවී අපිත් එක්ක දවස පුරාම එකතු වෙලා ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.